සුබ මධ්‍යහනක් ඔබයිටෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනු තිලක මම මල්කී උදල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ළමා පරපුර රැකගැනීමට රජයෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් අගමැති පහදයි ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශනාංශයේ අධ්‍යක්ෂ නාලක සිල්වාට ස්ථානභාරයක් වියලි කාලගුණය 5යි ප්‍රදේශ කිහිපයකට තද වැසි පාකිස්තාන අතුරු අයවැය හෙට ළමා පරපුර රැකගැනීම වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රක්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපිට ආර්ථික ප්‍රශ්න තිබුණත් ණයබර ප්‍රශ්න තිබුණත් විශේෂයෙන්ම සමාජ සුභසාධනය සඳහා තියෙන මුදල් වැඩි කරලා තියෙනවා. පාසල්ට ඇතුල් වෙන්නේ අවුරුදු 5. ඒ 5 තමයි මානසික සෞඛ්‍ය තත්ත්වය ඇති. අන්න ඒ අංශයට අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ සඳහා තමයි විශේෂයෙන්ම මේ ලදරු අධ්‍යාපන ආයතන දිවාසුරකම් මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කරන වැඩසටහනක් අපි ඇති කරේ. අපිට වුවමනා මුදල් සියල්ලම හිට ලැබුණත් ඒ සඳහා වුණා පුහුණු ගුරුවරු පුහුණු උපදේශකවරු පුහුණු පාලකයන් අද නැහැ. අපේ පළවෙනි වැඩ කටයුත්ත වෙන්නේ ඒ පාලක පිරිස, ඒ නිලධාරි පිරිස ඇති කරගන්න. අපි දැන් සමාජයට වුවමනා ලදරු සඳහා වුවමනා ආරක්ෂා කිරීමේ අලුත් නීති අධ්‍යාපන ලබා ගැනීම ඒ නීති සකස් කළා. ඒ සැලැස්ම ඇති කළා අපි ඉදිරියටම. ඒ අවස්ථා එනකන් තමයි අපි දැන් මේ විශේෂයෙන්ම ලදරු අධ්‍යාපන දිවාසු රැකුම් මධ්‍යස්ථාන ආරම්භ කළා. රක්වාන ශාන්ති ළමා නිවාසයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා රාමඥ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බෝධිරාජ පදනමේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අදහසකට අනුවයි ළමා නිවාසය ඉදි කෙරුණේ. ශ්‍රී බෝධිරාජ පදනම සබරගමු පළාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව සහ ඇමරිකාව ඇතුළු රටවල පරිත්‍යාගශීලීන්ගේ ආධාරද ඒ සඳහා හිමි වුණා. මාපිය රැකවරණය අහිමි දෙමළ දැරියන් 22 දෙනෙකු සඳහා මෙම ළමා නිවාසය මගින් රැකවරණය සැලසෙනවා. මේ සඳහා දායකත්වයේ දැක් වූ විදේශ රටවල නියෝජිතයන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. බෞද්ධ ආගම කියන්නේ ශ්‍රී ලංකාවට පමණක් සිංහල භාෂාවට පමණක් සීමා වෙච්ච ආගමක් නෙවෙයි ධර්මයක් නෙවෙයි. සිංහලකමට වඩා, ඇයි බෞද්ධකමට වඩා, දමිළකමට වඩා, හින්දුකමට වඩා, ඉස්ලාම් කතෝලිකමට වඩා වැදගත් වෙන්න ඕන. ශ්‍රී ලාංකිකත්වයේ මම හිතනවා. ජනතාවට කියන්නේ දෙවෙනි තැන භාෂාවට දෙන්න කමන්නේ. ආගමට දෙන්න ප්‍රශ්නයක් නෙවෙයි තර්කයක් නෑ. නවත් පළවෙනි තැන දෙන්න රටට දේශයට. උත්තරත් මම කියන්නේ දකුණට එකයි කියන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට මාධ්‍යට හෙළි කළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා. අද උදෑසන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවා තිබුණා. මේ අතර මෙම චෝදනාව එල්ල වී තිබෙන ත්‍රස්ත විමර්ශනාංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට තාවකාලික ස්ථානමාරුවක් ලබා දී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම ස්ථානමාරුව සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නාමල් කුමාර මහතා සඳහන් කළේ පසුගිය සිකුරාදා තුල්හිරිය තම නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් මේ පිළිබඳ පැය 6ක කාලයක් තමාගෙන් ප්‍රශ්න කළ බවයි. අදාළ හඬ ඇතුළත් දුරකථනයේද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගත් බව ඒ මහතා ප්‍රකාශ කළා. මගේ ජංගම දුරකථනය සහ ප්‍රකාශ කිරීමට නොහැකි වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම සඳහා තමයි අද දවසේ මේ විදියට කැඳවීමක් කරලා තියෙනවා. මමත් කැමැති මේ දුරකථනය දීලා හෝ සත්‍ය දේ එළියට දානවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව. මේ අතර ස්ථාන කිහිපයකදී ඇමතිවරුන් මේ පිළිබඳව අදහස් පළ කළා. එක්සත් ජාතිපක්ෂයේ ඉතිහාසයේම කවදාවත් දේශපාලන කුමන්ත්‍රණයක් ඔයගේ ඝාතනය කිරීමක් අහලත් නැහැ, අහන්නේත් නැහැ, අනුබල දෙන්නෙත් නැහැ. මේකේ අපි සම්පූර්ණ පරීක්ෂණේ දැන් බාර අරන් කරනවා. මට නම් හිතෙන්නේ මේ දූෂණ වංචා ගැන යන පරීක්ෂණ මේ අතර ගැනීම කරපිට හරවන්න කරපු දෙයක්ද කියලා මෙයාගේ කතාවක් හදලා කිරුවද මම දන්නෙත් නැහැ. දැනටමත් අගමැතිවරයාගේ උපදෙස් පරිදි ඒ වගේම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පොලිස්පතිතුමා නියෝග කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් CID එකට අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා. කවුරු හරි එහෙම කෙනෙක් කරලා තිනවනේ ඒකෙන් සම්පූර්ණ වැරදි. ඒකට අනුබල දුන්නු කෙනෙක් ඉන්නවනම් මේ රටේ පවතින නීති අනුව එයට දඬුවම් දීම සුදුසුයි කියන එකයි මගේ අදහස. ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා.
පවතින වේලි කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිවයිනේ නිර්ති කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් සහ දිවයින හරහා සුළඟේ වේගයේ සුළු වැඩිවීමක් අද දින සිට අපේක්ෂා කරනවා. මේ නිසා අද දවසේදී දිවයිනේ බස්නාහිර මධ්‍යම සහ සබරගම් පළාත්වලත් ඒ වගේම ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වයම් පළාතේ වැසිවල්පැක් ඇති වීමේ හැකියාවද තියෙනවා. දිවයින හරහා විශේෂයෙන්ම හම්බන්තොට මොණරාගල මාතලේ මාතර සහ මඩකලව වගේ දිස්ත්‍රික්කවල විජිනිත හමන පැටි කිලෝමීටර් 45 දක්වා වන තරමක් පසුබිම් ඇති වෙන්න පුළුවන්. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුවන් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිස සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 පමණ අතරාගයක් ගන්නවා. ගිගුරුන් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් පිවිසිලිමත් වන සිල්ලා සිටින කැමැති. ගල්ගුහාවක් තුලදී පුද්ගලයන් දෙදෙනෙකු මෙයා මේ සිත්තියක් සම්බන්ධයෙන් රාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. එම සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ නුවරඑළිය මහරෝහලේදී අද සිදු කිරීමට නියමිතයි. ඉත්තැවිකු ඇල්ලීමට තැත්කිරීමේදී ගල්ගුහාවක් තුල මියගිය බව කියන මෙම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු සොයාගෙනුනේ ඊයේ රාත්‍රියේදී. ඒ රාගල සමගිපුර වනරක්ෂිතයේ ගල්ගුහාවක් තුල තිබියදී. මෙසේ මියකුස් ඇත්තේ සෙල්ලිනාට් වත්තේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඉන් එක් අයකු 29 හැවිරිදි දෙදරුපියෙක්. අනෙක් පුද්ගලයා 31 හැවිරිදි. ඔහුද දෙදරුපියෙක්. මොවුන් දෙදෙනා උදෑසන 5ට පමණ නිවසින් පිටව ගොස් තිබෙනවා. රාත්‍රියේ නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී ගල්ගුහාවක සිරවී මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලිසියට දන්වා තිබෙනවා. එම ස්ථානයේ හාවෙකුගේ සිරුරක් මෙන්ම සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක්ද හමු වුණා. දඩයම් කරන ලද ඉත්තැවෙකුගේ සහ බල්ලෙකුගේ සිරුරුද ගල්ගුහාව තුලින් සොයා ගැනීමට හැකිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 112 වන ජන්මෝත්සවය අදට යෙදී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කෘතහස්ත දේශපාලනඥයෙකු බව අවිවාදාත්මකයි. යුදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණත් මීට වඩා විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගට අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ගරු අවිනීත රියධාවනය සහ විධිමත් පුහුණුවක් නොමැතිකම අනතුරු වැඩිවීමට හේතු වී ඇති බව මොටරත ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. යුදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණත් මීට වඩා විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගට අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ගරු අමාත්‍ය මණ්ඩලයට තීරණය කරනවා 2017 අවුරුද්ද ජූලි මාසයේ මේ යුදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා තවත් බාහිර පාර්ශ්වයකට සම්බන්ධ කරගැනීමේ හැකියාව. ඒ අනුව කමිටුවක් පත් වෙන ඒ කමිටුවේ තීරණය වෙනවා මේ සම්බන්ධයෙන් හැකියාව තියෙන ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දැනට ජාත්‍යන්තර රිදුරු බලපත්‍රය නිකුත් කරන ඔටෝමොබයිල් සංගමය කියන මේ පාර්ශ්වජක සම්බන්ධ කරගන්න. ඒ අනුව නියාමක ව්‍යාපෘතියක් විදිහට ලංකා ඔටෝමොබයිල් සංගමයට දිනකට පුහුණු පරීක්ෂණ 5ක් කරන්නත් ලංකා ගවනා මණ්ඩලයට 25ක් වශයෙන් දවසට 100ක් ලබා දීමට දැනට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔක්තෝබර් පළවෙනිදා සිට මේ ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 112 වන ජන්මෝත්සවය අදට යෙදී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කෘතහස්ත දේශපාලනඥයෙකු බව අවිවාදාත්මකයි. 1906 සැප්තැම්බර් 17 වෙනිදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මහතා අවුරුදු 36දී කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් දේශපාලන ජීවිතය ආරම්භ කළා. සිය දේශපාලන ජීවිතයේ වසර 15ක්ම ඔහු කැබිනට් අමාත්‍ය දුර දැරුවා. ඒ අතරින් මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඔහු අතින් ඉටු වූ සේවය
අදටත් වලංගුයි. එසේම 1977 සිට වසර 10ක කාලයක් ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස ක්‍රියා කළා. 1970 සිට 1977 දක්වා වසර 7ක් ඔහු අසුන් ගත්තේ විපක්ෂ නායක පුටුවේ. ඔහුගේ ජීවිතයේ පරාජයක් මුණගැසෙන්නේ 1956 සිට 1960 දක්වා වූ සිව් වසරක කෙටි කාලය තුළ පමණයි. 1978 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට පත්වන ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට විවෘත කළ රාජ්‍ය නායකයා බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කවුරුත් පිළිගන්න අසත්‍යක්. අතිසාර්ථක කොළඹ ක්‍රමයත් මහවැලිය කඩිනම් කිරීමත් විවෘත ආර්ථිකයේ රටට හඳුන්වා දීමත් අප මෙතෙක් ආ සංවර්ධන ගමනේ ප්‍රධාන සංදිස්ථාන ලෙස සටහන්ව තිබෙනවා. අඩුවෙන් කතා කළ වැඩියෙන් ඇහුම්කම් දුන් සාර්ථක සංවර්ධන ඉලක්කයකට රට ගෙන යන්නට සමත් වූ බුද්ධිමත්ම දේශපාලඥයා ජේ.ආර්. ජයවර්ධනයන් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. සටන් දිනා ගැනීම සඳහා සත්‍යග්‍රහයසේ ජීවිතය කරගත් ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව අතික්‍රමණය කළ ආසියානු බුද්ධිමතෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුණා. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඓතිහාසික පරාජයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා ජයග්‍රහණීතෙක් පක්ෂය ගෙන ආ උපායශීලී බුද්ධිමත් ක්‍රමවේදය වත්මන් තරුණ දේශපාලඥයින්ට කදිම ආදර්ශයක් බව සටහන් කළ යුතුයි. දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 112 වන ගුණසමර උත්සවය පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද පැවැත්වුණා. පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පපහර දැක්වුවා. පක්ෂ ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක් වුණා. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තුන්කල් දකපු නායකයෙක් විදිහටයි අපි දකින්නේ. තුමා ප්‍රශ්නවලට මුහුණ දුන්න ආකාරය, තුමා තුළ තිබුණ ඉවසීමේ ගුණය, මේ විවිධ දේවල් අද දේශපාලඥයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතයෙන් ඉගෙන ගැනීමට පුළුවන්කම තියෙනවා. සහසක් නිවැවුම් 2018 ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැතුණා. ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමයි මෙය සංවිධානය කළේ. විද්‍යා තාක්ෂණ පරීක්ෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ වැඩබලන ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරුණා. අමාත්‍යංශ යටතේ පිහිටවා ඇති නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි ප්‍රදර්ශනය සංවිධානය කළේ. ක්ෂේත්‍ර 14ක් යටතේ නව නිපැයුම් 335ක් ප්‍රධාන අංශ 4ක් යටතේ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. හත්වන වරටයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වුණේ. රජයේ අභ්‍යන්තර තොරතුරු හා ආර්ථික විශේෂඥයන්ගේ මත අනුව ලබන වසරේදී අප ගෙවිය යුතු මුළු ණය වාරිකය ඇමරිකා ඩොලර් බිලියන 4.2ක් වනවා. එම මුදලින් ඩොලර් මිලියන 3315ක් මහින්ද රාජපක්ෂ සමයේ ලබාගත් ණය වෙනුවෙන් ගෙවිය යුතුයි. එය මුළු ණය වාරිකයෙන් 77%ක් වීම විශේෂත්වයක්. මෙම වසරේදී ගෙවීමට සිදුවන ණය මුදල ඇමරිකා ඩොලර් මිලියන 2845ක්. ඉන් ඇමරිකා ඩොලර් මිලියන 1787ක්ම ගෙවිය යුතු වන්නේ 2015 වසරට පෙරගත් ණය වෙනුවෙන්. 2010 වසරේ සිට රාජ්‍ය ආදායම සහ අපනයන ආදායම පෙර නොවූ ලෙස පහත වැටීමට බලපෑවේද පසුගිය පාලන සමයේදී ලබාගත් ණය ප්‍රමාණයයි. සංවර්ධිත රටවල් වරාය හා ගුවන්තුතුපල ඇතුළු මහ පරිමාණ යටතල පහසුකම් වෙනුවෙන් ණය ලබා ගැනීම සාමාන්‍ය සිද්ධියක්. එහෙත් සංවර්ධනය වන රටවල් ණය ලබා ගන්නේ ගොඩනගා පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරන කොන්දේසි මතයි. තත්වය එසේ තිබියදීත් සංවර්ධනය වෙමින් පතන රටක් වන ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇත්තේ සංවර්ධිත රටක් ක්‍රියා කරන ආකාරයටයි. එමගින් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති කිහිපයක් බිහිකොට රටේ ජනතාවගේ හිස මත ණයකන්දක් පැටවීමට පසුගිය පාලන සමයේදී කටයුතු කර තිබෙනවා. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තුතුපල ආදී ව්‍යාපෘති සඳහා වියදම් වන සැබෑ මුදලට වඩා කිහිප ගුණයක් වැය කළ බව පෙන්වා තම බැංකු ගිණුම් තරකර ගැනීමට පසුගිය රජයේ පාලකයන් ක්‍රියා කළා. ඔවුන් එසේ හිතුමතේ ණය ලබා ගනිමින් තමන්ගේ මඩිය තරකරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය මගින් හම්බන්තොට වරාය, මත්තල ගුවන්තුතුපල මෙන්ම අධිවේගී මාර්ග සඳහා ලබාගත් ණය ගෙවීම ආරම්භ කර ඇත්තේද 2014 වසරෙන් පසුවයි. එමෙන්ම පසුගිය රජයේ 2010 වසරේ සිට 2014 දක්වා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය වශයෙන් ඇමරිකා ඩොලර් බිලියන 4.5ක් ලබාගෙන තිබෙනවා. ඒ කල්පිරීම 2019 වසරේ සිට ආරම්භ වනවා. එවැනිම මුදල් 2019 වසරේ සිට 2022 දක්වා කාලය තුළ වසරක් පාසා ඇමරිකා ඩොලර් බිලියනේ බැගින් එකවර ගෙවිය යුතු වීම තවත් විශේෂ තත්ත්වයක්. මෙම ආපසු ගෙවීම අදාළ වන්නේද විවිධ ව්‍යාපෘති සහ ජාත්‍යන්තර සයිවරිත්ව බැඳුම් කරමකින් ලබාගත් ණය සඳහා පමණයි. මේට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය සහ විදේශිකයන් ලබාගත් භාණ්ඩාගාර බිල්පත් මෙන්ම භාණ්ඩාගාර බැඳුම් කරවලට අදාළව ණය ආපසු ගෙවීම වෙනම ගෙවීමට සිදුව තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
පසුගිය රජය එසේ කළද වත්මන් රජය ණයටගත් සෑම මුදලක්ම යොදවා ඇත්තේ රටේ ආදායම් ඉහළ යන ව්‍යාපෘති සඳහායි. නව ආයෝජන ඇති කිරීම මෙන්ම කෘෂි කර්මාන්තය නගා සිටීම සඳහා වත්මන් රජය ණය ලබා ගැනීම ඊට මනා උදාහරණයක්. මැතකදී ආරම්භ කළ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ වත්මන් රජයේ එම දූරදර්ශී වැඩපිළිවෙලට තවත් උදාහරණ සපයමින්. පළාත් සභා මැතිවරණය කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. ලබන වසර ආරම්භයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. බෙලියත්ත ගොඩකුඹුරු ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැව් දහසක් ගම් දහසක් සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක 326 වෙන වැඩසටහනයි මෙසේ ආරම්භ කෙරුණේ. ගොඩකුඹුරු ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු වලට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද සිදුපනපා. මයිතාමත් පැහැදිලිව කියනවා ලබන අවුරුද්දේ මුල් කාලේ අපි පළාත් සභා මැතිවරණය තියෙනවා. ඒක අපි පරක්කු කරන්න අපිට කිසිම උවමනාවක්. අපි දැන් සහතික වශයෙන් දන්නවා පසුගිය මැතිවරණය අපිට යම් පසුබෑමක් ඇති වුණාට ඊට වැඩි ඉහාට අපිට යන්න පුළුවන්. ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොට්ටාස වල විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඕන. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නැවත කිසිසේත් පවුල් පාලනයක් ඇති කිරීමට ජනතාවගෙන් ඉඩක් නැති බව මැති ඇමතිවරුන් පවසනවා. ප්‍රදේශ කිහිපයක පැවති උත්සවවලදී මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවට ගියේ මොකටද? එයා හරි බයයි ඉන්දියාවට. අපිට හැබැයි ගහනව පදේ. මේගොල්ලෝ මහා ලොකුවට මේ යුද්ධය අවසන් කරයි කියලා අපිට ඕනේ විදියට අපේ රටේ තීන්දු තීරණ ගන්නවායි කියලා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද ඉන්දියාවේ අගමැතිතුමාට කියන්නේ? ඊළඟ ජනාධිපතිවරණයට මගේ සහෝදරෙක් ඉදිරිපත් කරනවා. අපි මොකටද ඉන්දියාවට කියන්නේ? සහෝදරයාද ඉදිරිපත් වෙන්නේ? මමද ඉදිරිපත් වෙන්නේ කියලා. එක පැත්තකින් අදත් උත්සාහ කරන්නේ ඊළඟ රාජපක්ෂ බලයට ගේන්නේ කොහොමද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක 2007 දී ගෝඨාභය රාජපක්ෂ ගිවිසුමක් අස්සන් ආරක්ෂක හරස් සේවා ගිවිසුම. ඒ ගිවිසුම අනුව අපේ හමුදාව යනවාද ඇමරිකාවේ කඳුරු ගහ ජීවිතයට සිද්ධ වෙන්නේ. ඉතින් ඇමරිකන් කාර්යය ඇවිල්ලා මේ කඳුරු ගහ. කවුද මේ ගිවිසුම අස්සන් කරේ? මානව දේශප්‍රේමියා කියන ගෝඨාභය රාජපක්ෂ සහ එදා හිටපු ඇමරිකානු තානාපති මහින්ද රාජපක්ෂ මහත්මයා අර සම්මුඛ සාකච්ඡාවේදී කිව්වේ ඊළඟ ජනාධිපතිවරණය මට ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ අවධානම ගන්න මම සූදානම්ද කියලා කල්පනා කරන්න ඕන. නැත්තම් නාමල්ව කල්පනා කරුවොත් නාමල්ට ඉල්ලන්න බෑ. අවුරුදු 35ක් ඇවිල්ලා නැති හින්දා ව්‍යවස්ථාව අනුව ඒ ඉතින් මටත් බැරි නම් මගේ පුතාටත් බැරි නම් මගේ සහෝදරයෙක් දානවා කියලා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? පවුල් පාලනය ගෙනල්ලා පවුලම බෙදාගෙන රට කාපු එකට ජනතාව පැරද්දුවා. ජනතාව පරද්දලා අවුරුදු 3ක්මාරක් ගිලත් මේ මිනිස්සුයා පාඩම ඉගෙනගෙන නැහැ. පුද්ගලයෙක් මත දේශපාලන පක්ෂයක් ගොඩනැගිලා එහෙම යන්න බෑ කෙටි කාලයක් කියයි. ඒ නිසා මේ සෝලමෝතක් ඇඩුවා වගේ ඔය අලුතෙන් හදන පක්ෂ අලුත් දේවල් ඔක්කොම නැති වෙනවා. ඒවා ඉදිරියට ගමන් කරන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යා යුතු දිනවල වසර 50ක් තිස්සේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් නව මාර්ගයක් ඉදිකර දීමට වත්මන් රජයට හැකි වුණා. එම ව්‍යාපෘති ඇතුළු තවත් සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් තුළින්. හග්ගල නව කොළනිය ගම්මාන සඳහා නව මාර්ගයක් ඉදිකරුණේ රුපියල් ලක්ෂ 10ක වියදමින් වසර 50ක් තිස්සේ තම ඉල්ලීම් සපුරාලමින් නව මාර්ගය ඉදිකර දීම සම්බන්ධයෙන් නව කොළනිය ගම්මානයේ වැසියන් රජයට ප්‍රශංසා පළ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ විමධ්‍යගත අරමුදල් මේ සඳහා වැය කර තිබෙනවා. පහුගිය ආණ්ඩු කීපයක් පැවතුනත් මේ හග්ගල ගමට ලැබුණේ කුඩම්මගේ සැලකිලි. මේ ආණ්ඩුවේ මේ අපේ මේ පාරට කොන්ක්‍රීට් දාලා දැන් ළමයින්ට යන්න එන්න පුළුවන් විදියට අපිට පාර සකස් කරලා දීම ගැන අපි රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි මේ ගම්මානේ ගොඩාක් දුෂ්කර පළාතක අපි ඉන්නේ. අපිට යන්න එන්නවත් මේ පාර හරියට තිබුණේ නැහැ. හොඳට කොන්ක්‍රීට් පාරක් හදලා දීපු එකට ගොඩාක් ස්තුතියි. මේ රජයේ මැදිහත් වෙලා මාර්ගයක් පිරිසකර ගැනීමට උදව් උපකාර කරලා මේ ජනතාවට කරපු සේවාව ගැන ප්‍රදේශවාසීන් කැටියට රජයටත් මේකට මැදිහත් වුණු සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. නිවාස ගම්මාන 2500 ඉදිකිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 1262 වෙන උදාකල ගම්මානයේ වැඩ පසුගියදා ආරම්භ කෙරුණා. ඒ කිරින්ද කරතොට බෙරළු කැටිය ප්‍රදේශයේදී කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී බීජී ප්‍රියන්ත මාතා ඒ සඳහා මුල් වුණා. කටුමැටි ගම්මානවල ජීවත් වන පවුල් 28ක් සඳහා නව නිවාස ඉදිකෙරුණා. ගම්මානයේ තවත් නිවාස 30ක් සංවර්ධනය කිරීමටද නියමිතයි. යදා ගන්න අපි වගේ දුප්පත් ඉස්සරණ පවුල් වලට යහපාලන ආණ්ඩුවෙන් තමයි මේ දේ ලැබුණේ. අපිට බෙහෙම්ම ස්තුතිවන්ත වෙනවා.
අපිට ගොඩක් සතුටුයි. අපිට ඉස්සෙල්ලක යක් තිබුණ නැහැ ඉන්න ඇත්තටම. මේ වත්තන් රජයේ විසින් කරන මේ නිවාස වැඩපිළිවෙලින් අපිටත් ගියක් හම්බුණා. නිවාස ලබා දීම පිළිබඳ රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි සෑහෙන කාලයක් නිවසක් හදාගන්න බැරුව, වගේ නිවසක් නැති මේ වගේ ජනතාව වෙනුවෙන් නිවසක් ලබා දෙන රජය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. දැන් අවුරුදු 15කට වැඩි මාගදෙනු ජීවත් වුනේ. අපිට අලුතෙන් නිවසක් ලබා දුන්නේ ගැන අපිට ගොඩාක් සතුටු වෙනවා. දරුවෝ 3 දෙනෙකුත් එක්ක මං ගෙදර හිටියේ. අම්මයි තාත්තයි, ඊතාව පවුලකුත් හිටියා අපිත් එක්කම. ඒක නිසා අපිට ගොඩාක් සතුටු හිතෙනවා දැන්. දැන් ක්‍රීඩා පුවත්. පළමු ආසියා අභියෝග ශුරතා වොලිබෝල් තරගාවලියේ අපරාජිකත්වය රැකගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු කෙනෙන්නේ එහි සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. පළමු ආසියා අභියෝග ශුරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන්වන දිනේ පළමු තරගයේදී ප්‍රබල ඉරාක කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කරන්නට එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සමත් වුණා. තරගාවලියට රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටිනවා. ඊයේ දිනේ පැවති පළමු තරගයේදී එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම වටතුනට බිඳුවක් ලෙස පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුණා. අනතුරුව මොංගෝලියාව සමග පැවති තරගයේදී වටතුනට බිඳුවක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ ඉරාක කණ්ඩායමයි. ඊයේ දිනේ උණුසුම තරගයේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවතුණා. එහිදී වටතුනට බිඳුවක් ලෙස පහසුවෙන් මැලේසියා කණ්ඩායම පරාජිතපත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊයේ දිනේ අවසන් තරගයේ ලෙස පැවතුනේ හොංකොං කණ්ඩායම හා සවුදි අරාබි කණ්ඩායම අතර තරගයයි. උණුසුම මුහුණුවරක්ගත් මෙම තරගය වටතුනට එකක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ සවුදි අරාබි කණ්ඩායමයි. අද දිනේ ශ්‍රී ලංකාව මූලික අද්විරේ අවසන් තරගයට එක්වීමට නියමිතව සිටිනවා. ඒ සවුදි අරාබි කණ්ඩායම සමගයි. මේ වන විට ආසියා වොලිබෝල් ශ්‍රේණිගත කිරීම අතර 13 වන ස්ථානයේ සවුදි අරාබි කණ්ඩායම රැඳී සිටින්නේ. එහි 14 වන ස්ථානයයි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ. කෙසේ වෙතත් චාමර මිහිරන්ගේ නායකත්වයෙන් උත් ශ්‍රී ලංකා කණ්ඩායම සවුදි අරාබි කණ්ඩායමට හොඳ තරගයක් ලබා දීමට සූදානම්ින් සිටිනවා. තරගාවලිය ලබන 21 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රොහාන් අනුරජිත් සමගින් මම හසිත කලංක දයාලගේ. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk